සුකිත ෂියුටිප් චැනල් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ KFC චිකන් වගේම රසට ක්‍රිස්පියට ඔම්ලට් පදින විදිහ. ඉතින් ඔයාලට මේක පොඩි බඩගින්නට වගේම බත් එක්ක කන්න, ඒ වගේම හවස තේ වේලාවට උනත් හදලා රස බලන්න පුළුවන්. හරිම රසට තියෙනවා. මේ සඳහා මම බිත්තර 3ක් මේ විදිහට බෝල් එකක කඩලා දාගෙන ඒකට පොඩියට කපාගත්ත අමු මිරිස් රට ලුණු ටිකක් එකතු කරගත්තා. දැන් ඒකට රසානුව ලුණු, ඒ වගේම ගම්පිරිස් තේ හැඳි භාගයක්, කැරි මිරිස් පොඩ්ඩක් එකතු කරලා හොඳට බීට් කරගන්නවා. දැන් මේ මිශ්‍රණය පැත්තකින් තියලා මම වෙනම බෝල් එකකට පාන් පිටි මේස හැඳක් එකතු කරගෙන වතුර මේස හැඳි 3ක් දාලා හොඳට පාන් පිටි ටික දිය කරගන්නවා. මේ දිය කරගත්ත පාන් පිටි මිශ්‍රණය මම අර බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පාන් පිටි මිශ්‍රණය දාලා පිටර ටික හොඳට නැවතත් බීට් කරගන්න. මේකෙන් වෙන්නේ ඔම්ලට් එක අපිට කැඩෙන්නේ නැතුව හදා ගන්න පුළුවන් වගේම පිම්බෙන්න හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට තෙල් දාගත්ත pan එකක් රත් වෙන්න තියලා ඒකට බිත්තර මිශ්‍රණය දාලා ඔම්ලට් එක හදා ගන්න ඕනි. ඉතින් එක පැත්තක් වැදුනට පස්සේ pan එක උඩින් පිඟානක් තියලා ඒක ආධාරයෙන් ඔම්ලට් එක අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මේ විදිහට දෙපැත්තම බැද ගන්න. දැන් මේ ඔම්ලට් එක මේ විදිහට ප්ලේට් එකකට දාගෙන සමාන කොටස් 6කට කපා ගන්නවා. ටිකක් ලොකු කෑරි 6කට තමයි මම කපා ගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පොඩියට කපා ගන්නවා නම් කෑරි 8කට වගේ කපා ගන්න. ඊළඟට මේ පිටර ටික දවට ගන්න. පුලින්ම මම පාම් පිටි මේස හැඳි 4ක් මේ විදිහට දාගෙන ඒකට බේකින් පවුඩර් තේ හැඳකුයි ලුණු තේ හැඳකුයි එකතු කරගෙන ඊළඟට ගම්පිරිස් කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු සැර අවශ්‍ය ප්‍රමාණයට දාලා කලවම් කරගන්න. මේකට බේකින් පවුඩර් අනිවාර්යෙන් දාගන්න තේ හැඳක්. ඒකෙන් වෙන්නේ අපි මේක ක්‍රිස්පියට බැත්තත් හයිය ගතිය නැතුව අපිට මේක කන්න පුළුවන්. ඊළඟට බැටර් එක හදාගන්න වෙනම බෝල් එකකට පාන් පිටි මේස හැඳි 3ක් දාලා ඒකට ලුණු ටිකක් දාගෙන වතුර ටික ටික එකතු කරමින් දියාරු මිශ්‍රණයක් හදාගන්න ඕනි. මේ විදිහට බැටර් එක හදාගත්තට පස්සේ කලින් කෑලි කපාගත්තු ඔම්ලට් ටික මේ විදිහට මුලින්ම බැටර් එකේ දවට ගන්න. ඊළඟට කලින් හදාගත්ත පාන් පිටි මිශ්‍රණය දවට ගන්න ඕනි. ඉතින් මේක මම දෙපාරක් කෝඩ් කරගන්නවා. එතකොට තමයි අපිට KFC චිකන් වගේ ලස්සනට මේක බැද ගන්න පුළුවන්. මේ විදිහට පිටි ටික දවට ගත්තට පස්සේ නැවතත් බැටර් එකට දාලා හොඳින් දවට ගන්න. ඊළඟට දෙවෙනි පාරත් මේ වගේ පාන් පිටි මිශ්‍රණය දවට ගන්න. මේ විදිහට ඔක්කොම ඔම්ලට් කෑලි ටික ඔයාලා කෝට් කරගන්න ඕනි. මේ තියෙන මේ විදිහට දවට ගත්ත ඔම්ලට් කෑලි ටික දැන් අපි මේක ගැඹුරු තිරේ බැද ගන්න ඕනි. ඉතින් තෙල් ටික හොඳට රත් වුණාම එකින් එක දාලා මම බැද ගන්නවා. ඉතින් මේක පොඩ්ඩක්වත් ආච්චි ඇලෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් දෙපැත්ත හරවමින් ක්‍රිස්පියට රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඉතින් දැන් බැදලා ඇති. ඉතින් ඔයාලට පේනවා ඇති ක්‍රිස්පි චිකන් වගේම පෙනුමට තියෙනවා. ඉතුරු ටිකත් ඒ විදිහට බැද ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට පොඩි බඩගින්නට ක්‍රිස්පියට හදාගත්ත ඔම්ලට් හදලා බලන්න. හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. 6 දෙනෙක්ට කන්න පුළුවන්. KFC චිකන් වගේම රසට තියෙනවා. පොඩි අයට කන්න ඕනි නම් ඔයාලට සැර අඩුවෙන් හදලා දෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය ද්‍රව්‍ය ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලා එකක් බලන්න. එහෙනම් අපි නැවතත් වීඩියෝ එකකින් හමුමු. ඔයාලට සුබ දවසක්.